ඇවන්ගාඩ් පාවන අවිගබඩා සිද්ධිය සම්බන්ධයෙහි සභාපති නිශංක සේනාධිපති ඇතුළු 13 දෙනෙකුටෙහි නීතිපතිවරයා අද ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කළා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ නීතිඥ නිශා රජාරත්න මෙනවිය පැවසුවේ චෝදනා 7573ක් යටතේ මිටිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති බවයි. තවත් පුවත් කිහිපයක් දැන්න. 2018 දී සිට වූ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් අතරංගුට ගැනීමට නියමිතව සිටි අපරාධකාරී සමාජික සංක ශිරන්ත නොහොත් බ්ලූ මෙන්ඩල් සංක ලබන 24 වනදාත් එක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඉන්දියාවේ සිට ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණි ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ගාලදික් කුමරු ශ්‍රී සිද්ධාර්ථ ද්විතීක පාසලේ දරුවන් දුෂ්කරතා මැද අධ්‍යාපන කටයුතු සිදු කරන අයුරු අද දිනන ඊයේ අනාවරණය කළ පුවතට දකුණු පළාත් ආණ්ඩුකාර හේමල් ගුණසේකර මහතා අද ප්‍රතිචාර දැක්වුවා. මම මේක දැනුවත් වුණේ තිර නාලිකා දැක්කයින් පස්සේ. අද වෙනකම් මට කිතවත් කිසි දෙයක් විදුහල්පතිවරයා දැනුම් දීලා නැහැ. දැනට මම తాවකාලිකව ඒ කොන්ත්‍රාත්කරු ඉවත් කළා. නව කොන්ත්‍රාත්කරුවෙකුට මේ ගොඩනැගිලි හදන්න කියලා නියෝගයක් දුන්නා. මාසෙකමාර දෙකක් ඇතුළත මම බලාපොරොත්තු වෙන මේක විවෘත කරන්න. කොට්ටකච්චිය කච්චිමඩුව ප්‍රදේශයේ කාන්තාවක් ළඟම බස් රථයක ගැටීමේ යාම පිළිබඳ එම ප්‍රදේශවාසීන් අපරීක්ෂාකාරී රියදුරන්ට විරෝධය පා කොට්ටකච්චිය ප්‍රදේශයේදී ඊ උද්ඝෝෂණයක නිරත වුණා. ඒ එම කාන්තාවගේ මෘතදේහද මාර්ගයට රැගෙන තිබේ. ගම්පහ මර්දගහ මුල්ල දොළෙහිකනුව ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස පාරමාරු වූ පුද්ගලයෙකු බස් රථයකට නැයිරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. සමගින් අපගේ ප්‍රධාන වාද විකාශය නිමාවට පත් වෙනවා. අද රාත්‍රියේ 10:30ට වාද පිටිය. සුබ රාත්‍රියක්.